නිදුක් නිරෝගී මත් යහපත් වාසනාවන්ත ජයග්‍රහී කාල පරිච්ඡේදය ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම. ඉතින් ඔන්න මාසෙ මැද සුවිශේෂී වූ ග්‍රහ ගමනක් සිද්ධ වෙනවා. ඒක මම මාසයේ පලාපලතුලත් කිව්වා, මෙහෙම දෙයක් සිද්ධ වෙන ඉතා විශේෂයි මේ තත්ත්වය කියලා. මොකද මේ සෙනසුරු ග්‍රහය, එමෙත ශනි ග්‍රහය කිව්වම ගොඩක් බයයිනේ. මේ හෙනහුරානේ බය කරලා තියෙනවා. සෙනසුරුගෙන් ඒරාෂ්ටක එනවා, සෙනසුරුගෙන් අහවල් අපලේ එනවා. සෙනසුරු කියන්නේ අති භයංකරයි. සෙනසුරු නිසා මේ රජවරු පාරට වැටෙනවා. අන්න ඕකේ තත්ත්වය. හැබැයි රජවරු පාරට වැටෙන එක විතරයි කියන්නේ. ඇයි හේතුව? මේක වෙළඳකරණයේ වෙච්ච කාලය ඇතුළේ මේ ජ්‍යොතිෂ්‍යත් වෙළඳකරණයට ලක් කළා. ඉතින් බය කළොත් තමයි තමන් ගාවට පාරේ භෝගිකයෝ එන්නේ, ඒවට වියදම් කරන්නේ. ඒ නිසා බය කරලා ඉතරයි නෑ. සෙනසුරු කියන්නේ රජවරු පාරට වටන කතාව ඇත්ත. හැබැයි පාරේ ඉන්න කෙනා රජ කරන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා සෙනසුරුගේ සාමාන්‍ය සියලු හැම ග්‍රහයකින්ම දෙපත්තක් තියෙනවා. අසුභවාදී පැත්ත තියෙනවා, සුභවාදී පැත්ත තියෙනවා. ඉතින් ඒ වගේම තත්ත්වයක් සෙනසුරු තුළ තියෙන ඉතින් වැඩේ. නමුත් අර ආරෝපිත සෙනසුරු ඒ රාශි කතාවල් නිසා මිනිස්සු ටිකක් සෙනසුරුට බිය වෙලා තියෙනවා. අපි ඒක පස්සේ කතා කරමු. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශියේ ගමන් කරන දැන් වසර දෙකකට අධික කාලයක්, දෙකකටත් වැඩි කාලයක් තුළ. ඒ කාල පරිච්ඡේද තුළ මේ පසුගිය ජුනි මාසයේ 30 වෙනිදාට සෙනසුරුනිදා, ඒ කියන්නේ මීට මාස 4කට 4 මාස කලින් කාල පරිච්ඡේදය තුළ ඔන්න කුම්භ රාශිය තුළ සෙනසුරු ග්‍රහය වක්‍ර භාවයට පත් වුණා. වක්‍ර භාවයට පත්වීම කියන්නේ මොකද්ද කියලා මම ඒ සෙනසුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. දැන් මේ මේ මිනිත් සති දෙක තුනකට කලින් ගුරු වක්‍ර වෙච්ච වීඩියෝ එකෙත් කිව්වා. ඒ නිසා ඒක ගැන අපි අමුතුවෙන් කතා කරලා ඉතුනේ. ඉතින් වක්‍ර භාවයට පත්වීමත් එක්ක ඔන්න ගොඩ දෙනෙක්, බොහෝමයක් දෙනෙක් කතා කරා මේ தත්ත්වය. ඉතින් ওই தත්ත්වය තුළ වෙච්ච දේවල් ඔන්න සෙනසුරුගේ වක්‍රය අවසන් වෙමි. සෙනසුරු ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදාට නිවෘත වෙනවා. ඉතින් මේ නිවෘත වෙලා මේ තමන්ගේම රාශියක් ඉච්ච කුම්භ රාශියේ සෙනසුරු අවසාන දින 134 ගමන් කරනවා. ඉතින් ඒක ටික මේක සුවිශේෂී. මොකද සෙනසුරුගේ ගමන් මාර්ගයේ අවසාන දින ටිකක් විශේෂයි. ඉතින් තව දෙයක් කියන්න ඕන, මේ ස්වක්ෂේත්‍රව සෙනසුරු ගමන් කරන්න නැවත ආය සෙනසුරුගේම රාශියට කියන්නේ දැන් කුම්භ මකර රාශියට එන්නේ තව වසර 25කට පස්සේ. දැන් මේ පහුගිය වසර 5-6 කාල සීමා තුළ සෙනසුරුගේ ඒ තත්ත්වයන් තුළ ගමන් කරපු කාලය තව ආය අවුරුදු 25 ගණන එකයි විශේෂත්වය තියෙන්නේ. ඒ අද තුලාරාශිගත වෙලා උච්ච භාවයට පත් වෙනවා. ඒක ගැන අපි වෙනම කතා කරමු. ඉතින් නමුත් මේක ඉතා සුවිශේෂී වන්නේ ඒකයි. මේ දින 134 ඉතාමත් සුවිශේෂී වන්නේ ඒකයි. එහෙනම් සෙනසුරු ස්වක්ෂේත්‍රව ගමන් කරන කාල පරිච්ඡේදයේ අවසාන දින 134 තව දශක දෙකකටවත් එහෙම කාලයක් එන්නේ නැහැ. ඉතින් කාල වේලා අනුවගෙන අපි ඒ ගැන කතා කරමු. මම මේ ගැන පොඩ්ඩක් කිව්වේ මේ කාල සීමා තුළ, මේ දින 134 තුළ තියෙන ඉතා සුවිශේෂී භාවය ගැන ඔබට කියන්න. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි කතා කරමු. සෙනසුරුගේ සම්බන්ධ කාරණාත් එක්ක ඒ රාශක තත්ත්වයන් ඇති වෙනවා. එතකොට ඒ රාශක තත්ත්වයන් තුළ වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ රාශක වර්ග කීපයක් තියෙනවා. විශේෂයි මේ අෂ්ටම ඒ රාශකය, ලග්න ඒ රාශකය, ඒ වගේම ජන්ම ඒ රාශකය තව තියෙනවා. සූර්ය ඒ රාශකය, ඔය වගේ ගොඩාක් කතන්දර තියෙනවා. උත්තර විශේෂම කාරණාවත් එක්ක මේ ජන්ම ඒ රාශක කියන එක තමයි ඔය පොදුවේ අපිට හොයාගන්න ටිකක් අපහසු වෙනවනේ. දැන් මේ ලග්න රාශික අෂ්ටම රාශික නම් හැම ලග්න හිමියාටම පිරෙනවා. දැන් අපි එක ලග්නයක් ගත්තොත් ඒ ලග්නයේ 12 වෙනි භාවයේ, පළවෙනි භාවයේ, දෙවෙනි භාවයේ ශනි ග්‍රහය ගමන් කරන කාල පරිච්ඡේද වසර 7 මාරම ලග්න රාශික තියෙනවා. 8 වෙනි භාවයේ ගමන් කරන කාල සීමා තුළ අෂ්ටම රාශික. ඒතකොට මේ පොදුවේ හැම ලග්නෙටම තියෙනවා. ඒ කාල සීමා වලට අදාළව. නමුත් මේ ජන්ම රාශික කියන දේ එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ කියන්නේ හැමෝටම එකම කාල සීමා තුළ පිහිටෙනවා කියන එක එලා ඒ ලග්නය අදාළ හැමෝටම පිහිටනවා කියන එකක් නැහැ. ඒක පිහිටවීම තියෙන්නේ ඔබ උපන් කේන්ද්‍ර සටහන් තුළ, ඔබගේ කේන්ද්‍ර සටහනේ චන්ද්‍රය, එහෙම නැත්නම් සඳු ග්‍රහය පිහිටන ස්ථානය තුළ. ඒක මොකද සඳු ග්‍රහය පිහිටන්නේ අපි කියමුකෝ දෙවන කොටුවේ කියලා, දෙවන්න තුළ කියලා. එහෙනම් 1, 2, 3, ඒ කියන්නේ දෙවැනට කලින් එකයි පස්සේ එකයි. ඔන්න ඔය ඒ කාල සීමා තුළ ඒ රාශිවල සෙනසුරු ගමන් කරද්දී ඔබට ඒ ඔබගේ ජන්ම ඒ රාශක තත්ත්වයන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒව ගැන කතා කරමු. එහෙනම් අපි බලමු මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත භාවයට පත් වෙන, වක්‍ර භාවයෙන් මිදිලා නිවෘත භාවයෙන් පත් වෙන සෙනසුරු ග්‍රහය 2025 මාර්තු 29 දක්වාම ඔන්න කුම්භ රාශිය තුළ ගමන් කරනවා. මේක අපි දැන් කතා කරමු ලග්නෙන් ලග්නේ, ඔබේ ලග්නයට කොහොම වේවිද මේ තත්ත්වයන් තුළ කියලා. රාශි චක්‍රයේ 3 වන රාශිය මිතුන ලග්නය. මිතුන ලග්න හිමියනේ ආයුබෝවන්. ඉතින් මිතුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති වෙන්නේ බුධ ග්‍රහය. ඉතින් මේ බුධ හිමි මිතුන ලග්න හිමියන්ට මේ ශනි. එහෙම නැත්නම් සෙනසුරු කියන්නේ ඔබගේ අටවැන්න සහ නවවැන්නාධිපතිය. ඉතින් මේ තත්වයන් තුළ ඔබගේ නවවැන්න තුළ තැන්පත් වෙලා ඉන්න
ගමන් තමා ඔන්න ගිය ජුනි මාසේ 30 වෙනි දරවෙද්දී වක්‍රභාවයට සෙනසුරු ගහ පත්තුනේ. ඔන්න ඒ වක්‍රභාවය අතරලා මේ නොවැම්බර් මාසේ 15 වෙනිදා නිවෘත වෙලා මාර්තු 29 කියන්නේ 2025 මාර්තු 29 දක්වාම ඔබගේ 9 වෙනි භාවය තුළ තමා ගමන් කරන්නේ. ඉතින් මේ තත්වයන් තුළ බුධ හිමි මිතුරු ලග්න හිමියන්ට කොහොම වේවිද? විශේෂයෙන්ම අපි මාතෘකාව කරගත්තේ මොකද්ද? මේ ධන යෝග මතු කරගන්නේ කොහොමද? මොකද ඇයි මේ මුදල් ගැන කතා කරන්නේ කියලා සමහර ප්‍රශ්න කරත් කියනවනේ මිනිස්සුන්ට. මේ කාලේ මුදල් කියන්නේ අත්‍යවශ්‍ය කාරණා. ඉතින් මුදල් කියන දේ ලැබීම එක තමයි ගොඩාක් දේවල් යන්නේ. හැබැයි මේ ධන යෝග මතු කරගන්න විදිය නෙමෙයි, නිරෝගීකම ඇති කරගන්න විදියත් අපි කතා කරනවා, පෞ ජීවිතය යහපත් කරගන්න විදියත් කතා කරනවා. කුමන හෝ තත්වයන් තුල වුණත් මේ ඔබගේ 9 වෙනි භාවයේ සෙනසුරු වක්‍ර භාවයෙන් ගමන් කරලා මිදීම තුල මේ ආය අවුරුදු 25කට පස්සේ එන මේ తత్వය ඔබට කොහොම වේවිද? විශේෂිත තත්ත්වයන් එන මේ විශේෂ දින 134 ගැන කතා කරොත් ඔබට ඇත්තටම ජුනි 30න් පස්සේ මේ දක්වා සෑහෙන දුරට මානසිකව ඇදවැටීම් බහුල වුණා. සමහර දේවල් තනියෙන් විඳ දරාගත්තා. සමහර තැන්වලදී කර කියාගෙන දැන් නැති තැන ඔබ නිහඬ වුණා. සමහර තැන්වලදී අර දරාගන්න බැරි වේදනාව කෑ ගහලා අඬලා පිට කරා, නැත්නම් රණ්ඩු සරවලලා පිට කරගත්තා. ඔන්න ওই தත්ත්වයන්නේ ගොඩාක් දුරට ගත්තේ මේ කාල සීමා තුළ. ඇත්තරම ඔබට අර කන බොන දේ හැර අනිත් කිසිම දෙයක් ඔබට අර ප්‍රාර්ථනා කරපෝ ආකාරයට ලැබුණේ නැහැ. අන්න ඔය වගේ සෑහෙන දුරට පසුබෑමක් එක්ක තමයි ඔන්න මිතුරු ලග්න හිමියාමේ පහුගිය දින කීපෙදී මාස කීපේ මාස 4 මාරකට අධික කාලයක් ගෙව්වේ. ඉතින් ඒ తత్వයේ වෙනසක් වේවිද? බලාපොරොත්තුෙන් ඉන්නව නේද? ඔව්, අනිවාර්යෙන්ම ඒ తత్వය යහපත් ලෙස වෙනස් වෙනවා වෙනවමයි. මේ නොවැම්බර් මාසේ 15 පස්සේ මෙහෙමයි. නොවැම්බර් මාසේ 15ම 16 වෙනිදා එළි වෙද්දී එම් වෙයි කියලා බලාපොරොත්තුක් තියාගන්න එපා. දෙසැම්බර් වගේ වෙද්දී මේ දේ යහපත් ප්‍රතිඵල ටික ටික ලැබෙවි. හැබැයි මේක මේ ටිකක් මේ ලොකු කාලයක් කරන දෙයක්ුත් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒකෙන්ද මේ කාලේ ඔබට ඔබ බලාපොරොත්තු නොවුණු ආකාරයේ ආර්ථිකමය ලාභ සැලසෙන ධන ලාභ සැලසෙන කාල පරිච්ඡේදයක් එනවා. පුංචි පුංචි ගැටලු කීපයක් තියෙනවා. ධන හානි සිද්ධ වෙන්න ලැබෙන දේ ලැබෙනවා. ඒක හානි වෙන තත්ත්වයක් තියෙන. හැබැයි ඒක හානි වෙන්නේ මම අර කියනවා වගේ ඔබ තුල තියෙන යම්කිසි සැලසුම් සහගත නොවන ක්‍රියාපටිපාටියක් නිසා. ඒක නිසා ඔබ ඒ දේ හදාගන්න පුළුවන් නේ ඔබට. ඒක මහල පුදයන් නෙමෙයි. ඔබ බුද්ධිමත් කරන්නේ මේ මිතුරු ලග්න හිමියා කියන්නේ. ඉතින් මේ කාලයේ සීමාව තුළ ඔන්න චුට්ටක් උත්සාහ කරන්න මොකක් හෝ යහපත් මාර්ගය යහපත් දේව තුලත් ලැබෙනවා. නමුත් ඒ දේවල් පැවැත්මකුත් නැහැ. ඒවල හානි කර විය හැකි නේ. මොකද හානි කර හේතු කාරණා බලපාන අනිත් ග්‍රහ පීඨීම් එක සාධක තියෙනවා. මොකද අපි ශනි ග්‍රහය ගැන විතරක් හිතලා කතා කරලා බෑනේ. හැබැයි මේක මම මේ ශනි ග්‍රහය පාදක කරගෙන කතා කරන්නේ මේ ශනි ග්‍රහයගේ මේ ගමන් රටා තුළ ඔබට ඒ වාසනාව උරගා බලන්න, වාසනාව මතු කරගන්න විදිය. ඉතින් ඒ නිසා මේ රැකී රක්ෂා තුළ ඔන්න මිතුරු ලග්න හිමියෝ පහුගිය කාල සීමාව තුළ අර මේක මේ මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අපි සරල වචෙන් කිව්වොත් අර හරක බර දින්නාසේ ඔබ ඒ කාල සීමාව තුළ ඇත්තටම වැඩ කළා. ඔබේ කාලය පුද්ගලික කාල සීමාවත් අරගෙන කිසිම විවේකයක් නැතිව ඔබ වැඩ කළා. ගොඩාක් මහන්සි. හැබැයි කවදාකවත් ඒවල ඇගීමට ලක්වීමත් තිබුණේ නැහැ. කවුරුත් ඔබට සහය දැක්වෙත් නැහැ. ඔහොම කාලයක් පසු කරද්දී ඔන්න දැන් ඔබ ඒ කළ දෙයට ප්‍රතිඵල ලැබෙන කාල සීමාව විශේෂයෙන්ම තව සතියක් දෙකක් ගෙවෙද්දී ඔබට අමුතු සැහැල්ලුවක් දැනේවි. මේ සැහැල්ලුව දැනුණත් එක්කම සතුටකුත් දැනේ. මොකද හේතුව? ඔබ අර බලාපොරොත්තු වන දේවල් ටික 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 ඉෂ්ට සිද්ධ වෙනවා. ඔබ ගොඩාක් දුරට හැම වෙලේම තමන්ගේ සුව පහසුව තමන්ගේ දියුණුවටත් වඩා සමහර තැන්වලදී වැඩිපුර හිතුවේ අනිත් අයගේ සුව පහසුව. සමහරකට ඒක නිසාම අර ඔබ මහන්සි වෙන දේ ඔබට දැනුන්නේ නැහැ. අන්න ඒ ප්‍රතිඵල ඔබ වැඩ කරන තැන සාර්ථකත්වය ඔබ ප්‍රාර්ථනා කරා, දියුණුවක් ප්‍රාර්ථනා කරා, නිකන් තමන්ගේ දෙයක් ඉදිරියට වැඩ කළා. ඔන්න ඒ තත්ත්වයන් තුළ ප්‍රතිඵල ලැබෙනවා. හැබැයි ඒ දේවල් තුළ ඔබට හෝ ඔබගේ නිවසට ලොකු ප්‍රතිඵලයක්, ලොකු ආර්ථික වාසියක් නොලැබුණා නම් ඔන්න ඒ ලාභයත් එක්ක ඔබට ඒ ආර්ථික වාසිය සැලසෙනවා. ඉතින් ඒ තත්ත්වයන් තුළ ඔන්න රැකියාව තුළ ආර්ථිකමය දියුණුවක් අපේක්ෂා කළ හැකි දින 134ක් තමා මේ ගෙවෙන්නේ. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ රැකියාව තුළ උසස් වීම් බලාපොරොත්තු හිටියන ඒ දේවල් වලට ඉලක්ක කරගනිමින්
ඒකට ඔබ වැඩ කරන්න පටන් ගන්න කාලයක් ඉල්ලම ඇයි මොකක්ද ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන සුදුසුකම් සපුරා ගන්න ඔබ උත්සාහ කරන ඔබට කියන ඔන්න ඔබේ නම කියලා ඔන්න ඔබට අපි උසස් සීමක් දෙන්න බලාපොරොත්තු වෙන ඔබේ වැඩ ගැන අපි ගොඩාක් සෑහෙනට පත් වුණා පහුගිය කාල සීමා තුළ එහෙනම් මේ සඳහා සුදුසුකම් හදා ගන්න තව මාස 4 පහකින් ඔබට ඒ දේ ලැබේවි ලබන වසරේ මාස 4ක් විතර වෙද්දි ලැබේවි කියලා කියනවා එහෙනම් ඔබ යහුසුලුව උත්සාහ කරන්න මේ කාල පරිච්ඡේදය තුළ උපරිමයෙන්ම ඒ සඳහා ළඟා වෙන්න අවශ්‍ය කරන ඒ සුදුසුකම් සපුරා ගන්න. මේ කාලේ ඔබේ දැනුම වර්ධනය වෙන කාලයක්, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් වර්ධනය වෙන කාලයක්, ඔබ ප්‍රකට වෙන කාලයක් වගේම අධ්‍යාත්මික වශයෙන් ඔබට ගෞරවනාම නම්බුනාම ලැබෙන කාලයක්. අර රුපියල් 30,000ක 20,000ක් දීලාත් ගෞරවනාම නම්බුනාම ගන්න පුළුවන් කාලයක් නෙමෙයි ගෙවයි යන්නේ. එහෙම එකක් නෙමෙයි. සියලු දේ ඔබගේ අධ්‍යාපනික වශයෙන් ඔබගේ යම්කිසි ආකාරයේ දියුණුවත් එක්ක ලැබෙන අර නිල නාම නිල ගෞරවනාම ලැබෙන කාල පරිච්ඡේදයක්. අන්න ඒක නිසා මේ කාලේ ඔන්න ඉගෙන ගන්න දේවල් වලට යොමු වෙන්න උත්සාහ කරන්න. මොකද ඉගෙන ගන්න දේ උත්සාහ කරන්න කියන්නේ ඉගෙන ගන්න දේ තුළ ඔබ ඉගෙන ගන්න තරම තුළ ඔබේ රැකියාවට ලොකු යම්කිසි දියුණුවක් ඇතිකරන්න හැකියාව පවතන නිසා. ඒක නිසා වෙන්න අලුත් අලුත් දේ ගැන හරි ඉගෙන උත්සාහ කරන්න. ඒ වගේම දැන් රැකියාව විතර නෙවෙයි ව්‍යාපාර කරන්න ඇත්තිනේ. ඔබත් මේ කාලේ අලුත් ව්‍යාපාර ගැන අලුත් ක්‍රමවේදයන් ගැන අනිවාර්යෙන්ම උත්සාහ කරන්න වෙන මේ කාලේ ඒ ඔබේ ඉලක්ක සපුරා ගන්න හැකියාවක් තියෙනවා. දැන් මේ කරන් යන ව්‍යාපාරය එහෙම තියෙද්දි ඔන්න ඔබට දියුණුවත් කරගන්න තවත් ව්‍යාපාරකට යන්න තවත් ආදායම් මාර්ග ඉලක්ක කරන වැඩ කරන්න ඔන්න මේ කාලේ ස්ථීර වශයෙන්ම සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි හැමදේම හොඳට ඉගෙන කරන්න. මම එකයි කිව්වේ කලබල වෙන්න එපා. හොඳ කාලය එනවා. මැයි මාසය ගැන මම මීට කලින් කියලා දෙනවා. මැයි මාසයෙන් පස්සේ විශේෂයෙන් මැයි මාසේ 19 විතර වෙද්දි මිතුරු ලග්න හිමියන්ට ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා. එහෙනම් ඒකට මේ මූලාරම්භය තමයි මේ දීලා තින්නේ. ෆවුන්ඩේෂන් එක. එහෙනම් එදා වෙද්දි උපරිම තත්ත්වයට පත් වෙන්න දැන් ඉඳන් ක්‍රියාත්මක වෙන. හැබැයි ක්‍රියාත්මක වෙනවා කියන්නේ හදිස්සි කලබල වෙලා කරන දේ නෙමෙයි. දේ කරන දේ ගැන හොඳ දැනුමක් ඇති කරගන්න, හොඳ ඉලක්කයක් ඇති කරගන්න, හොඳ සැලසුමක් ඇති කරගන්න ඔබට වෙලාව ආපු ගමන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ දේ තුළ සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා මිතුරු ලග්න හිමියා පසුතැවිලුණා. අමාරු කමෙන්ට් කරලා තිබ්බා අනේ අපිට හරියන්නේ නැද්ද, කවදාද දෙන්නේ මේ මිතුරු ලග්න හිමියන්ට හරියන්නේ. ඔන්න ඔහොම කියලා මේ පසුගිය මාස 4-4.5 තුළ දරුණු ලෙස මානසික කඩාවැටිච්ච තත්ත්වයන් තිබ්බා. එළියට නොපෙන්ව අන්න ඒ තත්ත්වයන් ගොඩාක් දුරට රැකී රක්ෂා ව්‍යාපාර තුළ ඉවත් වෙලා ටික සහනයක් සැනසීමක් ළඟා වෙන්න මිතුරු ලග්න හිමියන්ට මෙන්න මේ කාල සීමා තුළ බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් පෙන්වම් කරනවා. ඊළඟ කාරණාව මේ කාල පරිච්ඡේදය තුළ ඔබේ සුදුසුකම් වලට, ඔබේ දක්ෂතාවයට, ඔබගේ කැපවීමට නියම අර්ථය ලැබෙන කාලයක්. ඔන්න කොතරම් කරත් රැකියා කරන ස්ථානය තුළ වැඩක් නැත්තම් ඔබට යම්කිසි ආකාරයෙන් කිසිම දෙයක් නැත්තම් ඔන්න මේ කාලේ රැකියාව වෙනස් කරන්න බලාපොරොත්තු වුණා නම් ඔන්න හොඳ තැනකට යන්න, තිබ්බට ගොඩාක් උසස් තත්යකට යන්න හැකියාව හම්බෙනවා. කියන්නේ ඔබ යම්කිසි ආකාරයෙන් සමහරක් වෙලාවට ඔබත් එක්ක හිටපු අය පුදුමයට පත් කරන පුළුවන් විදිහේ රැකියාව තුළ දියුණුවක් බලාපොරොත්තු වෙ හැකි. සමහරට පලින් වැඩ කරපු තැන අය හිතාගන්න බැරි තරම් හොඳ නිලයකට අලුතෙන් තැනකට ඔබට යන්න හැකියාව තියෙනවා. අනේක නිසා ඒකයි මම කිව්වේ අර අධ්‍යාපනික වශයෙන් ඔබේ සුසුකම් ටික පුළුවන් නම් තවත් වැඩි කරගන්න. ඒක ඔබට ලොකු රුකුලක් වෙනවා මේ කාල සීමා තුළ. ඔබ අද ඉන්න තත්ත්වයට වඩා තව වසරක් යද්දී ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකට මූලාරම්භයේ අත්තිවාරම ඔන්න මේ නොවැම්බර් මාසේ 15 වෙනිදෙන් පස්සේ දාන්න ප්‍රබල හැකියාවක් පාදිනවා. හැබැයි මේ කාලේ කලබලෙන් අඩු කරගත යුතුමයි. කලබලයේ කියන දේ තුළ ඔබ යම්කිසි ආකාරයකින් අර ඔබට තියෙන යහපත පොඩ්ඩක් අවම කරන්න හේතු වාරණ දෙනවා. මොකද ඒක අලසීම අතර ඔබගේ යම්කිසි ආකාර ඉවසීම තුළ පොඩි ගැටලු තියෙනවා. ඔබගේ වචන හැසිරීම තුළ මේක මේ හැමදාම කියනවනේ කියලා කියනෝ නෑ. මේ කාල සීම තුළ මේ දීර්ඝ කාලයක්. මොකද සෙනසුරු ග්‍රහයා කියන්නේ වසර දෙකක්මාරක් තුනකට ආසන්න කාලයක් එකම රාශියක ගත කරන. ඒතකොට මේ සෙනසුරු ග්‍රහයාගේ බලපෑම තුළ ඇති වෙන සමහර බලපෑම් ගොඩාදුරට ඒ අවුරුදු දෙකක්මාර තුනම බලපාන. ඒකයි අර කියන මේ කාලේ කලබලයෙන් වචන කියන්න එපා. මේ කාල සීමා තුළ අනිත් අයත් එක්ක ලොකුට රණ්ඩු සරුවලට යන්න එපා. කියන වචන දුරදිග හිතලා කියන්න අනිත් අයගේ හිත රිදෙනවා. ඔබගේ අර්ථ යම්කිසි සාමාන්‍ය දුරට මේ මිතුරු ලග්න හිමියන්ට උද්දච්චකාරී ලෙස හැසිරෙන කාල පරිච්ඡේදයන් අනිත් එක එක පැත්තෙන් කුජ ග්‍රහයත් නීචව ගමන් කරන කාලයන් අන්න ඒක නිසාවෙන්ම අර ඔබ තුළ තියෙන උද්දච්ච ගති ගුණ හෝ වේවා ඔබ තුළ තියෙන අනවශ්‍ය කලබලකාරීත්වය ඉක්මන් කෝපය ඔබට හානි කර තත්ත්වෙන. සමහරගේ ඒ දේවල් තුළ ඔබටත් සමහර කාලක් පහු වෙන්න ඇති. ඒ දේවල් තුළ ඔබ සාර්ථකත්වයක් කරත ඔබේ තුළ තියෙන ඉක්මන්කාරීත්වය යම්කිසි ආකාරයක ඔබ තුළ තියෙන මාන්නක්කාරීත්වය තුළත් වාසියත් වෙච්ච දසුත් තිබ්බා. හැබැයි මේ කාලේ ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඔන්න පුළුවන් තර අර ඉවසීමෙන් කටයුතු කරන තරමට හොඳයි. අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරන තරමට යහපත්. ඒතකොට ප්‍රතිඵලත්
යහපත්. ඉතින් ඔය තත්ත්වයන් තුළ ඒ වගේම ඔන රැකියාව තුළ මෙතෙක් කාලයක් ඔබට යම්තාදුර ප්‍රශ්න ගැටලු ඇති කරන පුද්ගලයෝ හිටියන ඔබට යම් කිසි ආකාරයෙන් බාධක ඇති කරන පුද්ගලයෝ හිටියන නැත්නම් ඒවා බාධක ඇති කරන හේතු කාරණා තිබ්බනම් ඔන්න ඒ දේවල් ඔබට ඒ දේවල් තුළ සහනය අත්වන කාලයක් ඒ වගේම ඉහළ අයගේ අවධානය ඔබ ගැන යොමු වෙන කාලයක් හැබැයි පොඩ්ඩක් ප්‍රවේශම් යුතු තැනක් තියෙනවා විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසයේ මැද භාගයේ ඉඳලා පෙබරවාරි මාසයේ දක්වා කාල පරිච්ඡේදය තුළ රැකියාවේ ඉහළ අය ඔබට වැරදි දේ කරන්න ඔබ පොළඹවන්න එකතු වෙලා ඔය පොඩි පොඩි තියෙන ඉතින් අත යටින් ගේම් ගහන්න මොකක් හරි දෙයක් වෙනස් කරගන්න අන්න ඔය වගේ දේවල් අන්න ඒ තත්ත්වයන් චුට්ටක් මේ කලතුන් පෙන්නුම් කරන නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න මේ කියන්නේ හරි දෙයට වැරදි දෙයට තෝරා බැලලා සමහරක් වෙලාවට ඔබ ඒවට අකමැති වුනහම ඔබට ප්‍රශ්න ඇති කරන්න පුළුවන් නිසා අර ඒ දේවල් බුද්ධියෙන් වළක්වා ගන්න ඔබ උත්සාහ දරනවා එකපාර වචනයෙන් කියලා මට මං ඕවා කරන්නේ මට බෑ කියන්නේ නැතුව ඔබ මේ උපක්‍රමශීලී වේ දේවල් මගහැර ඉන්න උත්සාහ කරන එක පෙබරවාරි දක්වා දින ඊට පස්සේ ගැටලුව ඉවරයි ඒ නිසා මෙල ඉස්සරහට ඔය රැකියාවේ තියෙන යම් කිසි ආකාරයෙන් අර අවංක නොවන වැඩ කරලා මනේ ඔබට මෙච්චරක් හම්බ වෙනවා මෙච්චරක් ලැබෙනවා මේ වැඩේ කරලා දෙන්න මේ වැඩේ කරලා දෙන්න කිගේ අන්න ඒ වගේ අවස්ථාවල් අරගෙන කට්ටිය එන්න පුළුවන් ඒක බුද්ධිමත් පාලනයක් තුළ යන්න ඔබ තරේ මතක තබාගෙන උත්සාහ දරන්න. ඉතින් ඒ වගේම ව්‍යාපාර තුළ නම් මේ කාලේ හවුල්කාරයන්ගෙන් ගැටලු තිබෙන හවුල්කරුවන් ඔබට ඒ ඔබගේ ප්‍රතිඵල يعني ඔබට ලැබිය යුතු ලාභ නිවැරදි ලෙස ගෙව්වේ නැත්තම් ඔන්න ඒ தත්ත්වය වෙනස් වෙනවා. ඒකට හේතු වෙනවා සමහරක් වෙලාවට මේ කාලේ ඔබට තනියම නැගිටින්න පුළුවන් කිව්වනේ. එහෙනම් ඔබ ඒ දේවලින් අයින් වෙලා ඔබේ ඒ කාරණාව කියන්නේ දිගටම කරන් යන තනියම කරන් යන්නත් පුළුවන්. නැත්තම් මේ කාලය තුල ඔබ ඒකට අනුගත වෙලා ඔබට ලැබිය යුතු ඉල්ලන්න ලබා ගන්න උත්සාහ කරන්න අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ කාල සීමා තුළ. ඒ නිසා ඔන්න පහුගිය කාල සීමා තුළ ඔබට බාධා වෙලා තිබිච්ච විදිහේ ආර්ථිකය රටාවල කියන්නේ ආදායම් තත්ත්වයන් ඔන්න ඒවල බාධා ඉවත් වෙලා ලැබෙන කාල පරිච්ඡේදයක් තමයි මෙන්න මේ නොවැම්බර් 15 ලබන වසර 2025 මාර්තු 29 කාල සීමාවත් කියන්නේ. ඒ වගේම ඔය නොඑක් ක්‍රම තුල කෙටි ක්‍රම තුල මුදල් උපයන්න තුම මේ කාලේ දක්ෂයි. ඔය අතරමැද වැඩක් කරලා කීයක් හරි හොයාගන්න ඔබ නොසිතූ විදිහට වෙළඳාම් කරන්න ඔය අතරමැදි ව්‍යාපාර වෙළඳාම් කරනට ඉතාමත්ම යෝග යහපත් කල කියන්නේ ඔය බ්‍රෝකර් වැඩ කරන ඉගිලම් වාහන විකුණන්න ඒ වගේ කරනට විතරක් නෙමෙයි ඔය අතරමැදි වෙළඳු එළවලු වෙළඳාම් කරද්දී ගොවියගෙන් අරන් සිල්ලර වෙළඳසල්ට ගෙනියන අතරමැදි එහෙම නැත්නම් පළතුරු ඒ වගේ කියන්නේ නොයෙකුත් දේවල් තියෙනවනේ ඔන ඔය එක එක ඒජන්සි මොකක්ද ඒවට කියන්නේ බෙදා හැරීමේ කටයුතු කරන අන්න ඒ ඩිස්ට්‍රිබියුටර්ස්ලාට අන්න ඔබට හොඳම හොඳ කාලයක් මේ කාල සීමා තුළ ලාභයක් අතේ තියාගන්න කටයුතු කරන්න හැකියාව පාදනවා වගේම සූක්ෂමව ඒ දේ තුලින් ලාභ උපයන්න එක එක උපක්‍රමශීලී මේ කපටිකන්නේ උපක්‍රමශීලී කියන්නේ කපටිකන් නෙමෙයි අර නිවැරදි ලෙස මේ වෙලෙහෙන්දාම් කටයුතු කරගන්න හැකියාව ඔබට උපරිමන්දමින් ලැබෙන කාල දසාවක් තමයි මේ සෙනසුරු වක්‍ර භාවය මෙදීමත් එක්ක එන්නේ මොන දේ වුණත් අර පහුගිය කාලට වඩා සැනසීම සැහැල්ලුවක් මේ කාල සීමා තුළ දැනෙන කාලයක් වගේම යම් තාක් දුරට සැප සම්පත් භුක්ති විඳින්න පහුගිය කාල සීමා තුළට වඩා හැකියාව මට නිදහසේ ඉන්න පොඩ්ඩක් මේ කට්ටියත් එක්ක පවුලේ කට්ටියත් එක්ක පොඩ්ඩක් එහෙට මෙහෙට යන්න ඒ පැත්තෙන් ගත්තාම තව පැත්තකින් තරමක් දුරට අර ඔබ බලාපොරොත්තු හිණ ඉස්ස සිද්ධ කරගන්න ඔබ ඉලක්කයක් තිබෙන මොන හරි දෙයක් ගන්න වාහනයක් ගන්න ගියක් දොරක් හදන්න එහෙම නැත්නම් අලුතෙන් තියෙන එක එක ආදැඳුම් පැලදුම් ඔය ආස කරන දේවල් ගන්න ඔන්න හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ මැද භාගයෙන් පස්සේ කාල සීමාව තුළ උත්සව කාලය තුළ විශේෂයි ඒ தත්ත්වය. ඉතින් දැන් උත්සව කාලේ නම් ඉතින් තෑගි භෝග ලැබෙනවනේ ඕක ගැන කියන්න ඕනද කියලා සමහරු කියන්නේ නැහැ. එහෙම දේවල් නෙමෙයි මම කියන්නේ. දැන් මේ කාලේ නම් ඉතින් ඇත්තටම මිනිස්සුගේ තෑගි භෝග ලැබෙනවා කියන එකත් හරි කලාතුරකින් සිද්ධ වෙන උත්සව කාලයවත් කරගන්න පුළුවන් තත්ත්වක මිනිස්සු නැහැනේ. නමුත් ඔබට ඔබගේ ඉලක්කවල ළඟා වෙන්න ඔබගේ යම්කිසි බලාපොරොත්තු දේවල් කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම මේ කාලේ යම්කිසි ආකාරයෙන් ඔබ ඔය ණයක් ඉල්ලුම් කරනවනะ ඒ දේවල් ලැබෙන කාලය. හැබැයි ඉතින් මම කියන්නේ ඒ වගේ දේවල්ට අත්‍යවශ්‍ය නම් විතරක් යොමු වෙන්න. සමහරු ඔය තියන් ගැන වැදගත් මතිෂය වැදගත් නොවන දේවල් වලට ණය වෙනවනේ. එහෙම වෙන්න එපා. මේ කාල සීමා තුළ ඒ වගේම මේ කාලේ ඔබට යම්කිසි ඉඩමක් කඩමක් විකුණ ගන්න බලාපොරොත්තු වෙන හිටියන එහෙම නැත්නම් එක පැත්තෙන් ගත්තාම යාන වාහන විකුණලා අලුත් එකකට යන ගෙවල් මාරු කරන බලාපොරොත්තු වෙන හිටියන ඔන්න මේ කාල සීමා තුළ ඒ බලාපොරොත්තු ඉස්ස සිද්ධ කර ගන්නත් ඔබට ප්‍රබල හැකියාවක් පවතිනවා. පවුල් ජීවිතය කුටුම්බ ජීවිතය ගැන කතා කරොත් මේ කාල සීමා තුළ පවුල් ජීවිතය තුළ මිතුරු ලග්න හිමියන්ට අර පහුගිය කාලේ පවුල් ජීවිතය තුළ ටිකක් හිත් රිදීම් හිත් බිඳීම් බහුල වුණා. අර
රැකියා කරන ස්ථානය තුළ වගේම තම කොච්චර කරත් පවුලයට ඔබට ඒකේදේ තුළ අර කිසිම හොඳක් අහන්න ඕනේ. හැම වෙලේම මැරීගෙන වැඩ කරනවා. හැබැයි පොඩි වරදක් වුණොත් බැනුම් අහන්නෙත් ඔබමයි. ඔන්න ඔය වගේ චෝදනාවල ලක් වෙනෙත් ඔබ ඔය වගේ තත්ත්වයන් තුළ ගෙනිච්ච. අනිත් පැත්තෙන් තමන් බලාපොරොත්තු විදිහට තමන්ගේ පවුලයට තමන්ගෑට දෙයක් කරගන්නත් ඔබ අපොහොසත් වුණ ආර්ථික මේ කාරණා තුළ හෝ කුමන තත්ත්වයන් තුළ හෝ අර තමන්ට කියලා දෙයක් කරගන්න අපහසුකාරී තත්ත්වකින් හිටිය. ඒ තත්ත්වය වෙනස් කරගන්න තමන්ගේම කියලා ආදායම් මාර්ගයක් තුළ ඔන්න තමන්ගේ පවුලයට යම් කිසි දෙයක් කරන්න බලාපොරොත්තු හිටියන එන්නේ ඉලක්කයක් සාක්ෂාත් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම ටිකක් ඈත් වෙලා හිටියනම් පවුලයගෙන් ඔන්න පවුලේ ඈත් වෙච්ච අයකට අයගෙන් ලං වෙන්න, ඒ කියන්නේ ඔවුන්ට ලං වෙන්න, ඔවුන් එක්ක ලඟින් ඉන්න හැකියාව ලැබෙන කාලයක්. ඒක නිසාවෙන්ම ගොඩාක් දුරට අර ටිකක් මානසික සහනයත් පවුල් ජීවිතය ඇතුළට ළඟා වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාල සීමා තුළ දරුදරුවන් චුට්ටක් යම් කිසි ආකාරයකින් දඟ කාර වැඩ කරන නැහැ, යම් කිසි ආකාර හිතුවක් කාරී වෙන කාල පරිච්ඡේදය. ඒක මම ඔබට කිව්වා ලබන පෙබ්‍රවාරි මාසේ දක්වා මේ තත්ත්වය තියෙන කියලා ගුරුගේ වක්‍රයත් එක්ක. ඉතින් මේ කාලේ ඒ දේවල් තුළ පීඩාකාරී තත්ත්වය, ඔවුන් අසරීපකාරී තත්ත්වය නැති වෙන කාල පරිච්ඡේදය, ඔවුන්ට ප්‍රවේශම් කරගත යුතු කාල පරිච්ඡේදය. ඒ නිසා චුට්ටක් කල්පනාකාරී වෙන තම දරු දරියෝ ගැන. අනිත් පැත්තෙන් ගත්තහම මේ කාල සීමා තුළ තමන්ගේ සහෝදරයෙකුට එතරම්ම යහපත් තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ සහෝදර සහෝදරියන් තුළ සහෝදරයන් පිරිමි පාර්ශ්වයෙන් අයට එතරම්ම හොඳ කාලෙ නෙමෙයි. අනතුරු සිදු වෙන කාලයක් ටිකක් පුංචි පුංචි අසනීපකාරී තත්ත්වයන් නැති වෙන නීතිමය ගැටලු ඇති කරගන්න කාල පරිච්ඡේදයන් නිසා මේ මාර්තු මාසය දක්වා ටිකක් කල්පනාකාරී විය යුතුයි. ඒ දරු ඒ ඔබේ සහෝදර සහෝදරයන් විශේෂයෙන්ම වැඩිමල් සහෝදරයන් දැනුවත් කර තියාගන්න මේ කාල පරිච්ඡේදය තුළ. ඒ වගේ දේවල් ඇති වෙන්න ඉඩකඩ පවතින. වගේම ඒ සහෝදරයන් සහෝදරියන් සමග පොඩි පොඩි අමනාපකම් ඇති කරගන්නත් හේතු කාරණා යෙදෙනවා. යම්කිසි ආකාරයකින් පොඩි පොඩි ගැටලු ඇතිලා මේවා තද බල ලෙස දීර්ඝ කාලීනව පවතින අමනාපකම් නොවුනත් ටික කාලයක් කෙටි කාලයක් ඔවුන් එක අමනාප වෙලා ඉන්න හේතු කාරණා සිද්ධ වෙනවා මේ කාල සීමා තුළ. ඒක ගැන මම කිව්වේ අර මේ කාලේ පොඩ්ඩක් කට පරිස්සම් කරගන්න, ක්ෂණික ආවේගය පරිස්සම් කරගන්න, ප්‍රවේශ ආවේගයෙන් මිදෙන්න. මොකද ඔබට අර එන වචන කිව්වම ඒවා වලින් හිත රිදිලා ගොඩාක් දුරට ඔබ අර අතර තියෙන බැඳීම් ටිකක් පළුදු කරගන්න හේතු කාරණා යදෙනවා. තාවකාලික වුණත් අර වචන වලින් එන යම් කිසි ආකාරයකින් පළුදුවීම් සුව කරන්න හරි අමාරුයි. ඒක නිසා පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඒ වගේම මේ කාලේ වැඩිහිටියන්ට වැඩිපුර සලකන්න සිද්ධ වෙන කාලයක්. හැබැයි ඒ දේ තුළ ඇත්තටම ඔබට එක පැත්තකින් ඔබේ පුණ්‍ය ශක්තිය වර්ධනය වෙනවා. වගේම හිත රස්සානයක් අනේ මං කොහොම හරි මේ දේ කළා කියලා. ඒ වගේම විශේෂයෙන්ම මේ දෙසැම්බර් මාසේ මැද භාගය, ජනවාරි මාසේ මැද භාගය දක්වා කාල පරිච්ඡේදය තුළ ළඟ වැඩිහිටි ඥාතියෙක්ගේ යම් කිසි ආකාරයකින් අපි කියමුකෝ මේ ලොකු අසනීපකාරී තත්ත්වය, එහෙම නැත්නම් ජීවිත හානිය ළඟින්ම ඉන්න කෙනෙක්ට සිදුවීම ඉඩකඩ පවතිනවා. බය වෙන නෙමෙයි කියන්නේ, ඒ වගේ තත්ත්වයක් විය හැකියි. ඒක නිසා මේ කාල සීමා තුළ එහෙම අසනීපකාරී තත්ත්වයන් තුළ ඉන්න අය ඉන්නවනම් පොඩ්ඩක් තව ටිකක් ඔවුන් ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න වග බලා ගන්න. ඉතින් වෙලාව ආවොත් යාපිට කියන දේ ඉතින් ඒක නවත්තන්න බෑ. ඒක සමට අවුරුදු 80 90 වැඩිහිටියට වඩා සමහරක් කාලවලට ඔවුන් ජීවත්වලාදී අවුරුදු 20 25 තරුණ අය මේ කුඩා දරුවෝ නැති වෙන්නේ. ඉතින් මේ දේවල් නිසා ඉතින් අපිට මේ දේවල් වෙනස් කරන්න බෑ දෛවය. නමුත් අපි උත්සාහ දරන්න අපිට හැකියාව පවතිනවා. ඒ තැන්වල සමහරක් වෙලාවට ඒ පුංචි මාර්ග සමහරකට පන්නා ගන්න හැකියාවක් තියෙනවනේ. අන්න ඒ වගේ නිසායි මම මේ දේවල් කිව්වේ. කලබල වෙන නෙමෙයි, ඒ දේවල් තුළ ටිකක් ප්‍රවේශංකාරීව ඔවුන් ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න වගේ බලා ගන්න. අනිත් පැත්තෙන් මේ කාල සීමා තුළ ඔබ කාලයක් තිස්සේ දුරස් වෙලා හිටියනම්, මේ කියන්නේ අමනාප වෙලා වෙන්නත් පුළුවන්, නැත්නම් දුරස්තභාවය නිසා වෙන්න පුළුවන්, කාලයක් තුළ කටයුතු කරන්න බැරුව ගිය, සමීපව කටයුතු කරන්න බැරුව ගිය හිත මිතුරන් ඥාතීන් එක්ක සම්බන්ධතා යළි ගොඩනැගෙන කාලයක්, ඔවුන් එක්ක ටිකක් කාලය ගත කරන්න ලැබෙන කාලයක්, පරණ මතක අලුත් කරන්න ලැබෙන කාලයක්, අනේ දේවල් තුළ යම් කිසි ආකාරයෙන් සතුටක් ජීවිතයට අත්වෙන කාල පරිච්ඡේදයක්. ඉතින් එක පැත්තකින් යහපත්නේ. හැබැයි ඒ ඇති කරගන්න බැඳීම් තුළ ඔය පැරණි දේවල් මතුවෙලා හානිකර දේවල් සිදුවීම ඉඩකඩකුත් පවතිනවා. ඒක නිසා අර ඕනට වඩා ඕනම දෙයක් ඕනේ, අර වැඩි මිතුරුකම දඹරේටයි ඔයගේ කතාව තියෙන්නේ. අනේ ඒක නිසා මේ හැම දේ තුළම සීමාවක් තුළ කටයුතු කරලා ඒ දේ තුළ තියෙන යහපත, ඒ දේ තුළ තියෙන හොඳ සැනසීම සතුට ළඟා කරගෙන අයහපත් දේ බැහැර කරන්න ඔබ බුද්ධිමත් විය යුතුයි මේ කාල පරිච්ඡේදය තුළ. වගේම ප්‍රේම සම්බන්ධතා තුළ මේ කාලය අර පෞගිකාසිය මත හැල හැප්පීම් කාරී ගතිය ගැටලුකාරී තත්ත්වය ගොඩාක් දුර මේ පැවත්තන් ආ ප්‍රේම සම්බන්ධතා තුළ නම් ටිකක් සහනයක් අත්වෙන කාල පරිච්ඡේදයක්. ඔබට හැම වෙලෙම දැනුනේ පෙම්බතා
ඒවගේම සැමියා ගත්තත් එහෙමයි, බිරිඳ එහෙම නැත්තම් ප්‍රේමවතිය ගත්තත් එහෙමයි, අර ඔබට තියෙන සැලකිල්ල අඩුයි, වෙනද තරම් ඔබ සලකන්නේ නැහැ, ඔබ ගණන් ගන්න නැහැ, ඔය වගේ මානසික පීඩාකාරීත්වයන් ඔබට දැනුණනේ පහුගිය කාල සීමාව තුළ. අන්නේ තත්ත්වයන් ගොඩක් දුර බැහැර කරගන්න පුළුවන් වෙන විදිහට ඔබට ඔවුන් තුළ තියෙන නෑ මම මේ හිතපු දේ වැරදි, ඔවුන් ඇත්තටම අපිට නොපෙනෙනවට යම්කිසි ආකාරයේ අතුලාන්තය තුළ ඔබ ගැන හොඳ යම්කිසි ආකාරයෙන් ලෙංගතුකමක් ආදරයක් තියෙනවා කියලා ඔබට දැනෙනවා. ඒ නිසාම ඔන්න ආදර සම්බන්ධතා ප්‍රේම සම්බන්ධතා ටිකක් තරහ වෙන ශක්තිමත් වෙන කාල පරිච්ඡේදයක්. හැබැයි අලුතෙන් ඇති වෙන ප්‍රේම සම්බන්ධතා තුළ චුට්ටක් තව යොසීමෙන් කටයුතු කරන්න වෙන අලුතෙන් ප්‍රේම සම්බන්ධ ඇති කරගන්න හොඳ කාලයක් නම් නෙමෙයි. ඒක ටිකක් මම කිව්වනේ අර පහුගිය මාසවල ගුරුගේ වක්‍රය තුල කාල සීමා තුලත් මේ අලුතෙන් බැඳීම් ඇති කරගන්න අඳුරන් නැති ඇත්තක බැඳීම් ඇති කරගන්න එච්චරක් හොඳ කාලයක් නෙමෙයි කියලා. අත් පැවති ප්‍රේම සම්බන්ධතා තුල ගැටලුවක් නැහැ. ඒ නිසා අලුතෙන් ප්‍රේම සම්බන්ධතා පවත් යම් කිසියකට ආරම්භ කරන්න හදිස්සි නොවි කටයුතු කරන්න. හැබැයි දැනට පවතින ප්‍රේම සම්බන්ධතා තුල ඒ බැඳීම් තුල ඔබට ආදරය යම් ලෙංගතුකම මෝරණ කාලයක් ටිකක් ආදරේ හිතන කාල පරිච්ඡේද විවාහ කායට ඔන්න දරු පිරිසිද ගැනීම බලාපොරොත්තු වෙයි කාල සීමාව මේ කාල සීමාව තුළ ඒ බලාපොරොත්තු වෙලා ඒ පණිවිඩයක් බලන්න හිටියන ඔන්න සතුරුදායක ආරංචි ඔන්න දරුවෙක් බලාපොරොත්තු හිට බයට මේ කාල සීමාව තුළ අත් වෙනවා මේ කාලේ. ඉතින් ඔන්න ওই තත්ත්වයන් තුළ එහෙම ගෙවෙද්දි බැඳීම් කියන කාරණා තුළ අධ්‍යාපනය ගැන විශේෂයෙන් කතා කරමු. අධ්‍යාපන තත්ත්වයන් තුළ මම මුලින්ම කියලා පටන් ගත්තේ හොඳ කාල පරිච්ඡේදය අතිශයම යහපත්. මොකද ඔබගේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න ඔබ තුළ යම් කිසි ආකාරයකින් කැපිපෙන නමක් දෙනන්න අධ්‍යාපනය තුළින් ගෞරවය ලබන්න හොඳ කාලයක් කියලා මම ඔබට කිව්වා. ඒ නිසා මේ කාලේ උපරිම උත්සාහ කරන්න ඔන්න විභාග තුළ සාර්ථකත්වයක් කරගන්න හැකියාව ලැබෙනවා. වගේම අලුත් පැතිකඩන් වලින් ඉගෙනගෙන ඒ දේවල් තුළ ඔබ කැපිපෙන චරිතයක් වෙන්න හැකියාව දෙනවා. මොකද මේ වැඩිය කවුරුන් නොකරපු දේවල් කරලා ඒ දේවල් ඉගෙනගෙන ඒ දේ තුළ ওই දෙයක් ලෝකෙට පෙන්නලා අන්න වැඩියෙන් කවුරුත් නොකර දේවල් පෙන්නදි කැපිපෙන වැඩිනේ. අන්න ඒ දේ තුළ ඔබට ජනප්‍රිය වෙන ප්‍රසිද්ධ වෙන්න වගේම ආර්ථික මේ වශයෙන් ලාභත් කරගෙන හැකියාව දෙන නිසා මේ කාලේ අධ්‍යාපනය කියන දේ ඔබට ඉතාමත් වැදගත් වෙනවා. මේ දේවල් තුළින් ඉදිරියට යන්න. මොකද හැම දෙයකම මේ කාලේ තියක් ඉගෙනගෙන යන්න ඕන. මේ අධ්‍යාපනය කිව්වම මේ පොතේ පාතේ අධ්‍යාපනය නෙමෙයි, ප්‍රායෝගික දැනුමත් මෙතනට වැදගත් වෙනවා. ඒක නිසා මේ කාලේ උපරිම උත්සාහ කරන අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න, දකින්න දේ ඉගෙන ගන්න උත්සාහ කරන. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉගෙන ගැනීම තුළ කිසිම නරකක් නැහැ. ඒ දේවල් තෝරා බේරාගෙන යහපත් දෙයකට අයහපත් දෙයකට කියලා තෝරා බේරාගෙන යහපත් දෙයට යොමු වීම වෙනම කතාවක්. නමුත් මේ වෙලාවේ අලුතෙන් එන ගොඩාක් දේවල් මේ තාක්ෂණයත් එක්ක ගොඩාක් යන උත්සාහ කරන මේ කාල සීමාව තාක්ෂණය තුළ මොනවාද මේ ලෝකයේ ඉදිරියට ගිහිලා දෙන්නේ. අපි කොහොමද ගත්තත් සාපේක්ෂවද අපි ඇත්ත පිළිගත යුතු ශ්‍රී ලංකාව කියන්නේ ලෝකයේ දැන් මේ තාක්ෂණික ගමන් මාර්ගත් එක්ක අපි පොඩ්ඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා. හැබැයි රට එහෙම තියේදී ඔබ පොඩ්ඩක් ඉදිරියට ගිහිල්ලා ලෝකයේ තාක්ෂණයත් එක්ක යම් කිසි ආකාර දැනුම වර්ධනය කරගත්තොත් එහෙම කරගත්තා ගොඩක් ඉන්නෝනේ. අන්න ඔබට පුළුවන් කැපිපෙන චරිතයක් බවට පත් වෙන. ඒ දේ මෙහෙට හඳුන්වා දීපු කෙනාබෙන් අන්න ඔය වගේ තත්ත්වවල මේ මිතුරු ලග්න හිමියන්ට කැපිපෙන සාර්ථකත්වයක් වගේ කැපිපෙන චරිතයක් බවට පත් වෙන්න වගේම ආර්ථික මේ වශයෙන් ශක්තිමත් වෙන්න ඔන්න හොඳ රුකුලක් මේ අධ්‍යාපනය තුළ ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒක නිසා විශේෂයි උසස් අධ්‍යාපනය හදාරණයට වෘත්ති අධ්‍යාපනය හදාරණයට මේ කාල සීමා තුළ ඒ ඔබ ඉගෙන ගන්නා දේ තුළ වැඩ පෙන්වන්න හැකියාව ලැබෙන වගේම ඔබට විදේශ ශිෂ්‍යත්ව ලැබෙන කාල පරිච්ඡේදයක් මේ කාල සීමා තුළ ඔබේ දක්ෂතාවයේ විභාගවලින් අර සාර්ථකත්වය ලැබෙන ඔබට ඒ දේවල් තුළ අර යම්කිසි ආකාරයෙන් විදේශ ශිෂ්‍යත්වය නැත්නම් විදේශයන් තුළ හොඳ රැකියාවල් හොඳ රැකියාව විදේශයක් වුණත් ලංකාවේ වුණත් හොඳ රැකියාව අවස්ථා ලැබෙන කාල පරිච්ඡේදයක්. ඒක නිසා මේ කාලේ ඔබට අධ්‍යාපනික වශයෙන් ඉතාමත් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව තියෙන දා කාලය අපතේ යවන්න එපා. දින 134යි තියෙන්නේ. මේ දේ තුළ හොඳ ආරම්භයක් ලබා ගන්න සමහර විට 134 මොනවාද කරන්න පුළුවන් අඩුම තරමේ මාස 6ක් ගන්න නැහැ. යම් කිසි ආකාරයෙන් කෝස් එකක් අත් ගන්න නැහැ. ආරම්භය ගන්න කරයි යන්න. එතකොට ඒ ශක්තිමත් අත්විවරම ඔබ ඉදිරියට යාවි. ඔබට මේ දවස් 134 පොඩි කියලා හඳුනනට මේ දවස් 134 දේ තුළ ඔබට ඉගෙනගත්ත හැකි දේ බොහෝයි. ඒකෙන් හොඳට මතක තබා ගන්න ඒ දේ. ඒ වගේම සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාල සීමාව තුළ නැහැ. ඊට කලින් කියන මේ විදේශගත ඉන්න අය අහයි ඇයි අපි ගැන කියන්න නැත්තේ. මේ කියපු හැම කාරණාවක්ම ඔබටත් වළංගුයි. මේ කියපු දේවල් රැකි රක්ෂා තුළ දියුණුවත් වෙනවා. ඒ දේවල් තුළ ඔන්න එකපාර රැකියා කීපයක් කරන්න පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා කීයක් හරි එකතු කරගන්න හැකියාව පවතිනවා. ඉතුරු කරගත්ත මුදලින් අලුත් දෙයක් ආරම්භ කරලා ඒ දේවල් තුළ ව්‍යාපාර ආරම්භ කරලා ඒ දෙලින් ලාභ ලබන්න, ආගයක් දොරක් ඉඩකඩමක් ගන්න, වාහනයක් ගන්න ඔබට මේ කාල සීමා තුළ අවස්ථාව ලැබෙනවා. ඔබේ ඉලක්ක වලට යන්න, ඔබ බලාපොරොත්තු වෙන ආසා කරන දේවල් ගන්න. මේ කියපු හැමදේම ඔබටත් වළංගුයි. කිසිම දෙයක් නැහැ. මේක ලෝකෙ කොහේ හිටියත් ඔබට ඒ දේ වළංගු වෙනවමයි. ඉතින් ඒ තත්ත්වයන් තුළ යද්දි මේ සෞඛ්‍ය ගැන කතා කරලා සෞඛ්‍ය මේ වශයෙන්
චුට්ට ප්‍රවේශංකාරී විය යුතු තැනක් තියෙනවා. මොකද හේතුව මේ කාල සීමා තුළ ස්නායුගත රෝගී තත්ත්වයන් උත්සන්න වෙන. දැන් ඕකත් මම හැමදාම කියන දැන් අවුරුදු දෙකමාරක් නෙමෙයි පහක් තිස්සේගෙන. මොකද මේ සෙනසුරු ග්‍රහය මකර කුම්භ රාශියල ගමන් කරන කාල පරිච්ඡේදය තුළ කිව්වා. හැබැයි ඒක දීර්ඝ කාලෙම ඔය විශේෂම ඉරු ආරද තත්ත්වය නිතර නිතර ඔය බෙල්ල පිටිපස්සෙන් හිස පිටිපස්ස ප්‍රදේශයේ දරා ගන්න බැරි වේදනාකාරී කැක්කුම් ඇති වෙන තත්ත්වය, ඒ වගේම වං අත උරපත් ආශ්‍රිතව යම් කිසි කැක්කුම් දෙන තත්ත්වයන් ප්‍රබලන්තයෙන් පෙන්නුම් කරනවා. ඒවා සුළුවෙන් තකන්න එපා. ඒවට නිවරදි ඒ වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර කරන්න උත්සාහ කරන්න. නැත්නම් ඒවා පහු කාලිනම ඔබට ගැටලු කර දෙයි ඉද ගන්න බැරි වෙන තරම්ම එක්තැන් වෙන පවා හේතු කාරණා වෙන්නේ ඉදිකට පවතින නිසා. බය කරන්නේ මේ කියන්නේ ඒ දේවල් වෙන්න කලින් විසදා ගන්න. නියපොත්තෙන් කඩන්න පුළුවන් කාලෙදි කඩා ගන්න ඕන. පොරෙන් කපන්න ඉන්නේ නැතුව. ඒ වගේ තත්ත්වයන් තුළ අනිත් පැත්තේ ඔය ගැස්ට්‍රයිටිස් වගේ රෝගී තත්ත්වයන් බඩවැල් ආශ්‍රිතව රෝගී තත්ත්ව නැති වෙන ඉඩකට පවතිනවා මේ කාල සීමා තුළ. ඒ කියන්නේ විශේෂයෙන්ම අර යටි බඩේ වේදනාකාරී තත්ත්වයන් නිතර දැනෙන කාල පරිච්ඡේදය. ඒ කියන්නේ ටිකක් සැලකිලිමත්ව කටයුතු කරන්න ඒ වගේ දේ හොයලා බලලා. ඒවා මෙහෙමයි අර නියමිත විදිහට අපේ රටේ අපේ රට තුළ අපේ ක්‍රමවේදය තුළ ආහාර රටාවල් තියෙනවානේ. ඒ ආහාර රටාවල් තුළින්ම ඔය දේවල් වළක්වා ගන්න හැකියාව පාදලා බෙහෙත් බොන්න අවශ්‍ය වෙන්නේ නැති තරම්. ඒ නිසා ඒ වගේ තත්ත්වයන් මොනවාද කියලා ඉස්සලාම නියමිත වෛද්‍ය උපදෙස් මතින් හොයාගෙන ඒකට අවශ්‍ය කරන නිසා විදිහට ආහාර රටාව වෙනස් කරගන්න, ව්‍යායාම රටාව වෙනස් කරගන්න උත්සාහ කරන්න. එතකොට සියල්ල සාන. මොකද ශරීරයේ විෂ ශරීරගත වෙලා තියෙන සමහර විෂ ඉවත් කරගන්න හැකියාව තියෙනවා මේ කලසෙ මත. ඒ විෂෙන් මේ දේවල් මිදෙන්න හැකියාව. ඒ රෝගී තත්ත්වයන් දරුණුව කොච්චර පෙන්වුවත් ඒ වලින් සුවය ලබන්නත් හැකියාව තියෙනවා. එහෙනම් ඒ දෙයට අපි යොමු වුණොත් තමයි සුවය ලැබෙන්නේ ප්‍රතිකාරවලට. ඒ නිසා මේ කාලේ යොමු වෙන්න කාලයක් තිස්සේ පැවිදි රෝගී තත්ත්වයන් වලින් මිදෙන්නත් ඔන්න ඔබට හැකියාව ඉදිරියේදී ලැබෙනවා. ඉතින් ওই තත්ත්වයන් තුළ තමයි මේ මාස මේ කාල පරිච්ඡේදය ඔය දෙසැම්බර් මාසය ජනවාරි පෙබරවාරි මාර්තු 29 දක්වාම කාලසීමාවත විශේෂිත දින 134 සෙනසුරුකින් ඔබට බෝනස් එකක් ගන්නවා නම් මේ මං කියපු දේවල් කරන්න. මොනවාද බෝනස් එකක් කිව්වේ? මෙල ආර්ථික මේ වශයෙන් ලාභ ධනලාභත් කරගන්න ක්‍රමය තමයි මම ඔබට කතා කරේ. ඒත් එක්කම නිරෝගීකම පෞල් ජීවිතයේ සතුට රැකියාව දිනුවත් කරගන්න හැටි කතා වුණා. ඉතින් ආර්ථිකය ගොඩක් වැදගත් නිසා එන්නේ රටාව තුළ ඔබට ජීවිතේ ජය ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මේ දින 134 තුළ ඔබ උපරිමයෙන්ම කටයුතු කරන්න මේ වීඩියෝ සැර දැන් මේ කියන පිළියම් පිළිවෙත් තමන්ට හැකියන්තමින් උපරිමයෙන්ම කරන්න උත්සාහ කරන අමාරු දේවල් මේ හරි සරල දේවල් ඒ දේ තුළ ඔබට මේ දින 134 සාර්ථකම සාර්ථක කෙනෙක් වෙන්න ආර්ථිකමය දියුණුව වගේම අනිත් හැම අතින්ම ශක්තිමත් කෙනෙක් වෙන්න ලේසියෙන්ම හැකියාව පවතිනවා. ඉතින් අපි කතා කරමු මොනවාද මේ කාල පරිච්ඡේද තුළ ශනි ග්‍රහයන් එහෙම නැත්නම් සෙනසුරු ග්‍රහයාගෙන් තියෙන අසුභවාදී දේවල් නැති කරන අවාසිදායක දේවල් නැති කරන මේ කියන වාසිය ළඟා කරගන්න කරන්න තියෙන පිළියම් පිළිවෙත් මොනවාද කියලා. ඉතින් මේ පිළියම් පිළිවෙත් ගැන කියද්දී සමහරු ප්‍රශ්න කරනවා. මේ අපි මේ දෛවයේ අරගෙන ආවේ පෙර භවයන කුසල් අකුසල් මත නම් කොහොමද අපි වෙනස් කරන්නේ? කොහොමද අපේ දෛවය වෙනස් කරගන්නේ කියලා. මෙහෙමයි. අපිට දෛවය වෙනස් කරනවා කියන අදහස් කරන්නේ අපිට සිදුවෙන අසුභකාරී දේවල් වැළැක්වීම පමණක් නෙමෙයි. පුංචි උදාහරණයක් ගමු. වහිනව, වර්ෂාවක් නෝ. එතකොට මේ වර්ෂාව කියන්නේ අපිට නවත්තන්න බෑ. හැබැයි අපිට වැස්ස නොතෙමී ඉන්න පුළුවන්. එක්කෝ ඒ වෙලාවට අපිට හේවනකට කියන්නේ වැස්සෙන් තෙමෙන්නේ නැති තැනකට යන්න පුළුවන්. සමහර තැනද කුඩයක් තියෙනවා ඉහළ යන්න පුළුවන්. හැබැයි කුඩ ඉහළ යන්න බැරි වෙහිත් තියෙනවා. ඉතින් මොන මේ පිළියම් පිළිවෙත් කියන්නේ ඒ වගේ දෙයක්. අපිට ඒ අවස්ථාවන් වලට මුහුණ දෙද්දී අපිට తాවකාලිකව හෝ ඒ සඳහා විසඳුමක් ගන්න පුළුවන්. සමහරක් වල දුරට ඒ සිදුවෙන දේ තුළ දැන් වැස්ස හින්දා ඔබ හේවන කරන අතර වෙන්න ගියුනොත් අපිට යන ගමන පොඩ්ඩක් ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ඔබට වැස්සට වාහනයක් තිබ්බොත් නොතෙමී යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. සමහර අයට තමන්ට තමන්ට සාපේක්ෂව වෙනස් කරන්න පුළුවන්. සමහරුන්ට එක්කෝ තෙමෙන්නේ නැහැ නැත්නම් කොඩයක් කියලා යනවා. නැත්නම් සමහරුන්ට ප්‍රශ්න නැතුව වාහනේ යන්න පුළුවන්. හැබැයි ඔය අතතන පොඩ්ඩක් තෙමෙන්නත් පුළුවන්. මේ මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කියලා සමහරුන්ට කේන්ති આવි නැහැ. මම මේ කියන්න උත්සාහ කරන්නේ මෙහෙමයි මේ පිළියම් පිළිවෙත් තුළ අපිට උත්තර හොයන්න පුළුවන්. අපි නිවැරදිම පිළියම් පිළිවෙත් උත්තර හෙව්වොත් අර වැස්සට අපිට වාහනයක ගිහිල්ලා කුඩේකින් බහලා යන්න පුළුවන් තත්ත්වයට අපිට හරියට කරගත්තොත් පුළුවන්. සමහරක් වෙලාවට අපිට ඒව හරියට කරගන්න බැරුව ගියොත් අපිට කුඩයක් ලාවට තෙමෙති මෙහෙර කුඩේ යන්න පුළුවන්. නැත්තම් ටික වෙලාවක් නතර වෙලා ටිකක් ප්‍රමාදුණත් යන්න පුළුවන්. ඒ වගේ තමයි. අන්න ඒක සරල උදාහරණයක් තියාගන්න. ඉතින් හැබැයි මේ හැම දෙයකටම අපිට උත්තර හොයන්න පුළුවන්. මොකද අකුසල් කර්ම නම් මේ අපිට අපල කියලා පළ දෙන්නේ. ඒවා අපිට කුසල් කිරීම තුළ අහෝසි කරගන්න පුළුවන්. දැන් ධන අපි කියන්නේ ඍණ දේවල් නැති කරන්න අපි ධන දේවල් එකතු කර යුතුයි. අන්න ඒ වගේ තමයි.
නිසා මේ පිළියම් පිළිවෙත් කිරීමේදී ඉතා විශේෂත්වයක් තියෙන එක. ඒකයි මේක විද්‍යාත්මක පසුබිම. ඉතින් විශේෂයෙන්ම දැන් අපි මුලින්ම බෝධි පූජා පිළියම් පිළිවෙත් ගැන කතා කරොත් මේක ටිකක් විශේෂ බෝධි පූජාවක් කරන්න පුළුවන්. හැකිනම් සමහරුන්ට සෙනසුරා දිනවල් 7ක් එක දිගට මේ බෝධි පූජාව කරන්න උත්සාහ කරන්න. නැත්නම් මාසෙට එක දවසක් බැගින් මාස 7ක් කරන්න පුළුවන්. මාස 7ක් කියන දීර්ඝ කාලයක් පුළුවන්. අවම වශයෙන් සති දෙකකට සැරයක්වත් මේ බෝධි පූජාව කරන්න පුළුවන් නම් මේ කාලේ. ඉතින් දැන් මේ සඳහා ටිකක් ලොකුවට අමාරු නෑ. පුළුවන් නම් නුගකොළ 7ක් හොයාගන්න ඕන. නුගකොළ 7යි. එලෙඟි තෙල් පහන් 7යි. මේක ඔබට එලෙඟි තෙල් පහන් මතක් දාලන්න පුළුවන් වඩා හොඳයි. එහෙම හැකියාවක් නැත්තම් පොල් තෙල් පහන් වල එලෙඟි තෙල් බිඳු දෙක තුනක් මිශ්‍ර කරත් ගැටලුවක් නෑ. ඒක හිතන්න එපා. එලෙඟි තෙල් පහන් කියලා හැබැයි ඔය කඩේ අර තියෙන ඉටි දාලා හදලා තියෙන එලෙඟි තෙල් පහන් ගන්න එපා ලේසියට කියලා. එලෙඟි තෙල්ම දාලා පහන් 7ක් ඔබ හදාගන්න උත්සාහ කරන්න. ඒ වගේම නිල් පාට මල් ඕන. ඉතින් අපි සාමාන්‍ය බෝධි පූජාව කරන විදිහටම තමයි අර පැන් කලතුණුක තොණන් තියාගන්න. ඒ ගැටලුවක් නැහැ. ඔබ ගිහිල්ලා ඒ පිරිසුදු වෙලා ඒ නුගකොළ 7ක් බෝධිය වටේට තියලා අර අවම වශයෙන් නිල් පාට එක මලක්වත් ඒ නුගකොළේක තියන්න පුළුවන් නේද? වැඩිපුර තියන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඒ මල් තියලා පැත්තකින් අර එලෙඟි තෙල් පහන් හත දල්ලන්න ඕන. ඒ කියන්නේ නුගකොළේ උඩින්ම නුගකොළ හතෙත් දල්ලන්න. දල්ලලා ඔබ සාමාන්‍ය පරිදි පන්සිල් සමාදන් වෙලා ඊට පස්සේ ඔබ අර මෛත්‍රී භාවනාව මම හැමදාම කියන මෛත්‍රී භාවනාව කරලා බෝධි පූජාවට අදාළ ඒ ගාථාවල් ටික කියලා ඊට පස්සේ බොජ්ජංග පිර තුන් වරක් කියලා අන්තිමට නැවත වරක් ඔබ අර පෑන් දෝවණය කරනවා නම් බෝධිය ඒ කටයුතු කරලා අන්තිමට ආය මෛත්‍රී භාවනාව කරලා ඊට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන්න ඕන. විෂ්ණු දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. මොකද මේ විෂ්ණු දෙවියෝ තමයි මේ සෙනසුරුගේ අපලකාරී තත්ත්වයන් වලට ඉතා සුවිශේෂීම තත්ත්වයන් තුළ බාරහාර වෙන්නේ අපේ සාමාන්‍යයෙන් සම්ප්‍රදාය තුළ. ඉතින් එහෙනම් විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර වෙන්න, සෙත්ක විසජ්ජනය කරන්න, පුද පූජා පවත්වන්න මේ කාල සීමා තුළ පුළුවන් නම් ඒ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. ඉතින් අර මම හැමදාම ගොඩා දුරට කියනවා විෂ්ණු දෙවියන්ට සෙනසුරා රාත්‍රියේ 12යි 5ට පහනක් දල්ලන්න පුළුවන් නම් එළෙඟි තෙල් වලින් පොල් තෙල් කලවම් කරලා හරි ගමන් නැහැ. නිල් මල් ටික පූජා කරලා ඔබ බුදු පහන තියෙන තැනම විෂ්ණු දෙවියන්ගේ රූප අවශ්‍ය නැහැ. ඔබ අන්‍යාගමකින් නම් ඒ ඔබ යම්කිසි පිරිසුදු තැනක ඒක කරන්න. ඔය රාත්‍රී 12යි 5 කියන අදහස් කරන්නේ මේ සෙනසුරාදා රාත්‍රී කියන්නේ ඉරිදා එළි වෙන ඉරිදා අලුයම. සමහරු ඕක පටලගෙන සිකුරාදා එළි වෙද්දී සෙනසුරාදා 12යි 5 කියන්නේ ඒකනේ අලුයම 12යි 5නේ. අපේ සිංහල ක්‍රමයේ තුල දවසක් කියලා ගන්නේ මේ දවස සූර්ය උදා වෙන ඉඳන් ලබන අනිත් දවස සූර්ය උදා වෙනකන් තියෙන පැය 24නේ. අන්න ඒක නිසා සෙනසුරාදා කිව්වහම ඉරිදා අලුයම සූර්ය උදා වෙන තෙක්ම සෙනසුරාදා දවස තමයි පවතින්නේ. එහෙනම් සෙනසුරාදා රාත්‍රියේ 12යි 5 කියන්නේ සිංහල ක්‍රමවේදය තුළ ඉරිදා අලුයම 12යි 5ට. එහෙනම් ඒ දල්ලලා ඒ කියන කන්න ලව් කියලා විෂ්ණු දෙවියන්ට ඔබ බාරහාර නිතර විෂ්ණු දෙවියන් සිහි කරන්න. ගැටලුවක් වෙන හැමදේම ඔබ යහපත් කල ක්‍රියාවක් කරපළයි. මොකද මේ කාලේ සෙනසුරු ගහය කියන තැන්වලදී අර කෙටි පොඩි පුණ්‍ය කර්මවත් මහා පුණ්‍ය කර්ම. ඒක නිසා ඔය අසරණයට උදව් පදව් කිරීම ඒවා කිසි දෙයක් ඔබට මේ යහපත වෙන්න ඔබේ අපල දුර වෙන්න කියලා නෙමෙයි. ඔබ ඒ දේ කරන්න. ඒ දේ කිරීම තුළ ඒ කිරීමෙන් පස්සේ ඔබ විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා නම් ඒ පින විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරනවා නම් මෙන්න මේ තත්ත්වයන් තුළ ඔබට ඒ තියෙන අර පුංචි පුංචි අපලකාරී තත්ත්වයන් වෙනස් කරගෙන ජීවිතය යහපත ළඟා කරගන්න පුළුවන්. ඉතින් ওই තත්ත්වයන් තුළ ඊටා සුවිශේෂී යහපතක් අර දෙවියන් අදහන අයට වැදගත් වෙනවා. නැත්තම් බෝධි දෙවියන් අදහන නැත්තම් බෝධි පූජාව පමණක් කිරීම ප්‍රමාණවත්. ඒ දේවල් තුළ බෝධි පූජා පවත්වලා ඒ මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් හැම වෙලෙම තමන්ගේ ආගම දහමට අනුව කටයුතු කරනවා. මොකද සෙනසුරු කියන්නේ අර අපල ඇති කරන ග්‍රහයක් කියලා ප්‍රකට වුණාට ඔය කාටද අපල ඇති කරන්නේ? යහපත් අයට සෙනසුරු කවදක්වත් ගැටලු මතු කරන්නේ. ඔබට සෙනසුරු කාල සීමා තුළ මොකක් හරි ගැටලුවක් තියෙනවා ඔබේ ඔබට නොපෙනෙන හෝ යම්කිසි අයහපත් දෙයක් තියෙනවා. ඔබ ඒ ජීවිතේ පරිවර්තනයක් කරගන්න. ඒතර ආගම දහමට යොමු වීම තුළ අධ්‍යාත්මයේ දියුණුව තුළ ඔබ යහපතට යොමු වෙන්නේ. නිකන් සංකේතාත්මකව ලෝකෙ පෙන්න දෝත් මුතුන් දීම වැඳගෙන ආගම් වලට ගිහිලා වැඩ කරලා නෙමෙයි. ඔබ අධ්‍යාත්මික ඔබ මනස තුලින් අධ්‍යාත්මික යොමු වෙන ආගම දහමට. එතකොට ඉබේම ඔබ තුල දැහැමිදී නිවැරදිදී ක්‍රියාත්මක වෙන්න, හරි දේ කරන්න ක්‍රියාත්මක වෙන්න පෙළඹෙනවා. වගේම අයහපත ඔබට නොදැනීම ඔබ කෙරෙන් බැහැර වෙනවා. ඒ දේවල් වලින් ඔබ ඈත් වෙනවා. ඔබ තුල ඔබට නොදැනෙන අයහපතත් දුරු කරගන්න අවකාශය එනවා. අන්න ඒකයි ඔය අධ්‍යාත්මික ජීවිතය. එහෙම නැත්නම්
ආගම දහමට යොමු වෙතර තියෙන විද්‍යාත්මක පසුබිම. මොකද අපේ ආගම දහම කියන්නේ හැම වෙලේම යහපතනේ. යහපත් දේ හිතෙන්ද, යහපත් දේ ඔලුවට එන්න එන්න ඔබ යහපත් වෙන. ඒක සාමාන්‍ය මනෝවිද්‍යාවතර තියෙන කාරණා. ඒකයි අද මේ යම් කිසි ආකාර අපේ දෙවියෝ ඉන්නවද, අවය ආගම් ඇත්තද, අපි නම් ආගම් අදහන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. ඒ දේවල් තුල තියෙන්නේ අපිට මානසික එක පැත්තෙන් කතාවත් උත්තේජනය. අන්න ඒ දේ තුල ධනාත්මක භාවය අපිට ජීවිතේ ළඟා කරන්න. ඉතින් ඔය දේ කරන්න උත්සාහ කරන්න. ඒ වගේම විශේෂයි මේ කාල පරිච්ඡේදය තුල අසනීපකාරී තත්ත්වයන් සෞඛ්‍යමය ගැටලු තියෙන අයට මේ කියන දේ විශේෂයි. හැබැයි අනිත් අයත් කරා කියලා ගැටලු නැහැ. මොකද නිරෝගී භාවය කියන්නේ අපේ ශරීරය ඇතුළේ ක්‍රියාත්මක වෙන දේවල් අපි දන්නේ නැහැ. අපිට නිරෝගී වෙන්න උනත් මේ දේ වැදගත්. මෙන්න මේ කියන ඖෂධ වර්ග ටික පුළුවන් නම් හොයාගන්න උත්සාහ කරන්නකෝ. තියෙනවා සිංහල බෙහෙත්තල විසල්වල. එහෙනම් පැහැදිලිව ලියාගන්න ලියාගන්න. කළුතල අංජන, ඒ වගේම ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප. කළුතල අංජන, ලොත්සුඹුල, බැවිල, පොරි, සතකුප්ප කියන ඖෂධ වර්ග ටික අරගෙන ඔබ සාමාන්‍ය සෙනසුරාදා දවසක අලුයම ඇහැරිලා මේක සාමාන්‍ය පැය කීපයක් කර ලොකු භාජනයේ වතුර දාලා මේ ඖෂධ ප්‍රමාණවත් අන්දමින් දාලා කකාරනවා කියන්නේ අපි ටිකක් ගොඩාක් රස්නෙන් මේක තම්බනවා කියන්නේ තම්බලා ඒ වතුර නාන්න. ඔබට නෑමට ප්‍රමාණවත් තරම් ටිකක් ලොකු එකක නානන හොඳකර වතුර කලවම් කරන්න යන්න ඕනේ නෑ. මේවා හරි සුවඳවත් එකින්ද සබන් ගන්න අවශ්‍ය නැහැ. අන්න ඒ ඖෂධ ස්නානේ පුළුවන් නම් මාසෙකට දෙපාරක්ක පුළුවන් නම් සතිපතා කරන්න ගැටලුවක් නැහැ. මොකද මේ දේ තුල සෑහෙන දේවල් තියෙනවා. මොකද්ද අනිත් එක මේ ඖෂධමය තත්ත්වයන් තුල රෝගී තත්ත්වයන් වලට විසඳුම ලැබෙනවා. තව පැත්තකින් ඔබට ඔබගේ රූපශ්‍රීය වර්ධනයට එක පැත්තකින් ඔබ ලස්සනනේ ගොඩක් අය ආසනේ ලස්සනට ඉන්නේ ලස්සනට ඉන්නේ වර්ධන්නේ මේ. මොකද ලස්සනට වීම තුලත් මානසික උත්තේජනයක් තියෙනවා. මම ඔබට කියලා දෙනවා ඔබ තුල ඔබේ ලස්සන දකින දකින් ඔබ ධනාත්මක වෙනවා. එතකොට ඒ අසුභකාරී දේවල් අඩු වෙනවා. ඒක මනෝවිද්‍යාඥයන් පවා ඒක අනුමත කරලා තියෙන දෙයක් නිසා ලස්සන වේදේ වේදගත. ඉතින්ද මේ ඖෂධ ස්නානේ දිනපතාම කරන්න ඇත්තෙන් දෙපා ලොකු වියදමක් කියයි. හැකිනම් ගැටලුකුත් නෑ දිනපතා නෙමෙයි. ඉතින් සාමාන්‍යයෙන් උපරිම කරන කෙනෙකුට සතියේ දෙතුන් වතාවක් කරලා කමන්නේ නැත්තම් සති දෙකකට සැරයක් හරි කමන්නේ. මේ දේ තුල ඔබට අර අසනීපකාරී තත්ත්වයන් වල මිදීම වගේම අර ඔබට රූපශ්‍රීය වර්ධන වීම ඕරයක ධනාත්මක වෙන්න බලපාන කාරණා සිද්ධ වෙනවා. ඒ නිසා ඔය දේ අනිවාර්යයෙන්ම කරන්න උත්සාහ කරන්න. ඔය වගේ තැන් තුල ඔබට ලොකු වෙනසක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ වගේම ටිකක් සුවිශේෂී මන්ත්‍රයක් මම ඔබට දැන් තිරේ දිස්සේ වචන ඒ ශබ්ද කරන ආකාරයත් කියන්න. ඒක හැකින උදෑසන අවදි වුණ ගම අර අපි හැමදාම අහන මෝර පිරිත, සූර පිරිත, චන්ද පිරිත, කන්ද පිරිත, සත්බුදු වන්දනාව ඒ කියන පිරිත් ශ්‍රවණය කරලා මේ කියන මන්ත්‍රය ඔබ මෛත්‍රී භාවනාත් කරලා මේ කියන මන්ත්‍රය 21 වතාවක් කටපාඩමින් මේ කෙටි මන්ත්‍රය කටපාඩමින් කියන්න පුරුදු වෙන්න. උදේ එහෙමයි රාත්‍රී නිින්දට පෙරත් ඒ විදිහටම කරන්න. ඒ දේ තුල ඉතා ප්‍රබල ධනාත්මක භාවයක් ඔබේ හෝරාකට ලැබෙනවා. වගේම මේ සෙනසුරු ග්‍රහය තුලින් එන අසුභකාරී දේ විදිලා සෙනසුරුගෙන් යහපත් දේ ඔබට ළඟා කරගන්න හැකියාව පාදිනවා. එනිසා මෙන්න මේ තීරයේ දිස්සන මේ මන්ත්‍රය ඔබ අනිවාර්යයෙන්ම උච්චාරණය කරන විදිහ මම කියන්න. ඒ විදිහට කීප වතාවක් 21 වතාවක් දිනපතා උදේහව කියන උත්සාහ දරන්න මේ දේ තුල යහපත ළඟා කර හැකි. ඒ මන්ත්‍රය වෙන්නේ ඕම් නීලංජන සමාභාෂම් රවිපුත්‍රම් යමාග්‍රජම් ඡායා මර්තණ්ඩ සම්භූතම් තම් නමාමි ශනීශ්චරම්. ඉතා කෙටි මන්ත්‍රය. ඉතින් ඕක ඔබ උච්චාරණය කිරීම තුළ දිනකට උදේ 21යි රාත්‍රී 21යි ඔය ශනිගේ අපල තුළ තියෙන දේවල්. මේක මේ මොකද්ද මේ කියන්නේ මන්ත්‍ර කියන්නේ මොකද්ද මේ මන්ත්‍ර කියන දේ මේ යම්කිසි ආකාරයකින් මේ ඝන මත පිහිටලා ගායනා කිරීම තුළ වෙන්නේ ඔබගේ ඕරයක ධනාත්මක වීම. මොකද ධනාත්මක දේෙද්දි ඍණාත්මක දේවල් අහෝසි වෙනවා. අන්න ඕකයි විය යුත්තේ. නැත්නම් මේකේ ඇතුළේ තියෙන গুপ্তකාරී දේවල්ත් ඒ දේවල් සෙවීමත් අවශ්‍ය වෙන්නේ. මේ හැම දෙය තුළම තියෙන ධනාත්මක භාවය. ඒකයි මේකේ තියෙන වැදගත්කම. ඒ වගේම කිතුණු කතෝලිකාය විශේෂයි මේ කාල පරිච්ඡේදයන් තුළ අනිවාර්යම සෙනසුරාදා දවසට රාත්‍රී 11 12 අතර හැකිනම් ශුද්ධෝපය ගත කරන්න. ශුද්ධෝපය භාවනාත්මකව ගත කරන්න. ඒ දේ තුළ ඒ කාරණා ඉස්ස සිද්ධ කරන්න. අනිත් පැත්තෙන් මහා සන්තියාගෝ මුනිතුමාට බාරහාර පුද පූජා කරන්න. බාරහාර වෙන්න මැදිහත්කාරකම ඉල්ලන්න ඔබ වෙනුවෙන්. ඔන්න මහා සන්තියාගෝ මුනිතුමාට බාරයක් වෙනවනම් අන්න මේ කාලේ ඉතා යහපත් ඔබගේ ඒ තියෙන තත්ත්වයන් තුළ ඒ කටයුතු කරන්න. ඉතින් ওই තත්ත්වයන් කරා යන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම වරද්දන්න නැතුව සිකුරාදා දවස්වලට දිව සපසද වන්දනාව සහ දිව හෘදේ ප්‍රාර්ථනාව කියන්න නිතර
කටපාඩමින් ඔබ තියාගන්න ගල්ලනේ යාඥාව හැම ගැටලුවක් ඇති වෙන යහපතක් ඇති වෙන ඔබට යම්කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැති වෙන හැම වෙලෙම මුලින්ම ඔය ශ්‍රී ගල්ලනේ යාඥාව සිහි ගන්නවන්න ඒ තුල ඔබට ඒ අවශ්‍ය කරන දේ ඒ නිසි ලෙසම සිද්ධ වේවි. ඉතින් මේ තත්වයන් තුළ තමයි මේ සෙනසුරු මහා ලොකු දේවල් නෙමෙයි මේ සෙනසුරු බිය විය යුතුනේ. ඔය බය කරන තරම් සෙනසුරු ඔය ඒ තරම් බය විය යුතුනේ. අපි හරි විදිහට යනවනේ. සෙනසුරු ගිල ගන්නවා මේ ලග්නේ ලබන අවුරුද්දේ. ඔය කතා කියයි කලබල වෙන්න එපා. ඒ වෙලාවට මොකද්ද කරන්න ඕනේ කියන දේ මම ඔබට කියනවා. ඔබට ගමන යන්න හැකියාව දෙනවා. කිසිම දෙයකට ගිහින් සෙනසුරු ඒ රස්තක ඔබ විහිඳා ගන්න එපා. ඔය කතා අහලා බය වෙලා ගිහිල්ලා ණය වෙලා ලක්ෂ ගණන් පුදලා අර ශාන්ති කර්මයේ මේ ශාන්ති කර්මයේ අර යන්ත්‍රය පළඳන්න මේ යන්ත්‍රය පළඳන්න මෙහෙමයි ඒ අත්‍යවශ්‍ය කාරණා තියෙනවා. හැබැයි අපේ රටේ ගොඩක් ඕවා කරන්නේ බොරු. ඒක නිසා බොරුවට ගිහින් විහිං ඒ රාෂ්ට්‍රකේ දාගන්න නැතුව ඔබ මේ කියන දේවල් කරලා බලන්න ඉස්සල් මේ දේවල් තුළ ඔබට අනිවාර්යයෙන්ම උත්තර ලැබෙනවා ලැබෙනවම. ඒවට වියදම් යන්නේ නැහැ. වියදම් යන්නේ නැහැ කියලා ඖෂධ වර්ග ගන්න පහන් බලන්න යන්තාකට වියදමක් යනවා. නමුත් අර ලක්ෂ ගණන් වියදම් වෙන්නේ මේ දේ කරලා බලන්න පුළුවන් නම් අර බෝධි පූජාව දින හතක් සෙනසුරාදා හතක් කරලා බලන්න ඊට පස්සේ ප්‍රතිඵල ඔබම කමෙන්ට් එකක් දාලා යන්නකෝ මේ වීඩියෝට ඇවිල්ලා. ඉතින් ඒ නිසා ඒ දේවල් තුල යන්න හැම දෙයකටම අර හැබැයි ඉතින් වරුවෙන් දෙකෙන් ප්‍රතිඵල දෙනවා කිව්වට මේවල එහෙම නැහැ. පියවරෙන් පියවර තමයි ටික ටික තමයි මේ දේවල් හරියන්නේ. ඔය වරුවෙන් දෙකෙන් තුනෙන් ප්‍රතිඵල දෙනවා කියපුවා එහෙම ප්‍රතිඵල දුන්නද කියන එක ලකු ගැටලුවක් තියෙනවා. ඒ නිසා ඒව ගැන හිතන්න එපා. ඔබ ගැන විශ්වාස කරගෙන ඔබ ධනාත්මක ගමනක් යන්න. එතකොට ඔබ හරි කෙනෙක් නะ ඔබ නිවැරදි කරන කෙනා කවදාක්වත් කිසිම ග්‍රහයකින් අපලයක් ඔබට එන්නේ නැහැ. ඒ මොකද හේතුව ඔබ ප්‍රතිපත්ති මේ කටයුතු කරද්දී අනිවාර්යයෙන්ම ඔබේ තුලින් යහපත් දේ සිද්ධ වෙනවා. ඒ යහපත් දේ තුළ ඔබට කුසල් වර්ධනවා. කුසල් වඩද්දි වඩද්දි අකුසල් කර්ම යටපත් වෙනවා. ඒකයි වී යුක්ති. අර මං කිව්වේ ඉඳලා හිටලා ඉතින් වැස්ස කුඩේ ඉහෙලා යද්දි චුට්ටක් තෙමෙන්න පුළුවන්. එහෙම කියලා මට බයින්න එපා. 100%ක් ඔබේ අපල උපද්‍රව නැති වෙන්නේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනදී සුළු විදිහට විසඳෙන්න පුළුවන්. ඒකදී ඔබ හැසිරීම රටාව එක තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ හැමදේම බුද්ධිමත්ම තේරුම් අර මොකද්ද මේ කියන විද්‍යාත්මක දේ කියලා තේරුම් අර බොරුකාරෙන්ට අසු නොවි ඒ රාෂ්ට්‍රක විහිං දාගන්න නැතුව මේ ජීවිතය ඉදිරියට යන්න. අනිවාර්යයෙන්ම මාර්තු මාස 29 වෙනිදා වෙද්දි කුම්භ රාශිය මීන රාශිය යන සෙනසුරු ග්‍රහයාගේ ගැන වීඩියෝ එකක් කරනවා. ඒ කාලට කවටද ඒ රාෂ්ට්‍රක ඉන්නේ ඒ වලින් ගැලවෙන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකක් කරනවා. කාලවල විය යුතු නැහැ. ඔබ මේ ගමන ධනාත්මකව මේ කියන විදිහට යන්න. ඔබට ජයග්‍රහණ ස්ථිරයි අනිවාර්යයෙන්ම. ඔබ සැමනි දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.